හොඳයි. ක්‍රියාකාරකම 7. මේකෙදි දැන් මමත් එක්ක ඔබට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. වාඩි වෙලා ඉඳගෙන බලන්න බෑ. ඉන්න ආසනෙන් චුට්ටක් නැගිටලා මාත් එක්ක මේ ටික කරමු. කැමතිද? හරි. හොඳයි. පළවෙනි ක්‍රියාකාරකම රවුමක් ආකාරයට කණ්ඩායමේ ළමුන් සිටගන්න සංගීත නාදය අතරතුර පහත චලන ක්‍රියාකාරකම් කරන්න. හොඳයි පුතේ. මේ ක්‍රියාකාරකමේදී මුලින්ම අපි කණ්ඩායමක් හැදිලා දෙතුන් දිනක් වුණත් කමක් නැහැ. හතර පහ දිනක් හය දිනක් හතර දිනක් උඩත් පුළුවන්. කණ්ඩායමක් එකතු වෙලා ගුලි වෙලා පහත් වෙලා අපි කණ්ඩායමක් ඉන්නවා පහත් වෙලා බිමටම පහත් වෙලා ඔළුවත් මෙහෙම එකට තියාගෙන කණ්ඩායමේ ඊට පස්සේ මෙහෙම ඔළුව උස්සලා හිමීට මේ අත් දෙක උඩට උස්සලා ඒ ඉස්සෙන අතරේ හැමෝම එකට ලං වෙන්න එක එක එකිනෙකා ළඟට ලං වෙන්න ලං වෙලා උඩට උස්සලා අත් දෙක උඩට උස්සනවා මෙහෙම උස්සලා තව තව ලං වෙමින් ඒ වැඩේ කරන්න ඊට පස්සේ අත් දෙක මෙහෙම දෙපැත්තට මෙහෙම පොඩ්ඩක් දෙපැත්තට දිගු කරන්න අර ගහේ අතු වගේ නේද ඊට පස්සේ අර කණ්ඩායම එකතු වෙලා ඉන්නකොට ගහක් වගේනේ ඇඟවල් ටික එකට හෙප්පිලා තියෙනකොට නේද ඊට පස්සේ අතු මෙහෙම විහිදිලා වගේ අත් හැමෝගෙම දිග්ගස්සන් දැන් මේක හොඳ ක්‍රියාකාරකම ශරීරේ ක්‍රියාත්මක වෙනවනේ දනිස් නැමෙනවා කොන්ද නැමෙනවා බෙල්ල නැමෙනවා අතු අත් දෙක මෙහෙම අත් දෙක ගුලි වෙනවා ආයෙ දිගෑරෙනවා ඇඟිලි වලින් හිට ගන්නවා මෙන්න මේ ක්‍රියාකාරකම් ටික කරාම මේක නිකන් ගහක් වැඩිලා වර්ධනය වුණා වගේ පේන. ඒක සෞන්දර්යාත්මක කතාව. හැබැයි ශරීරයටත් හොඳයිනේ නේ? ශරීරයටත් පුංචි ව්‍යායාමයක් ලැබෙනවා. ඊළඟට දෙවනි කාරණය කෙලින් හිටගෙන දෑත් ඉහළට දිගු කර තබා ගසක අතු සුළඟට චලනය වන ආකාරයට දෙපසට චලනය කරන්න. හිටගෙන අත් දෙක උස්සලා මෙහෙම ගහක අතු හෙලවෙනවා වගේ දෙපසට අත් දෙක චලනය කරන්න. මේක මේ අත් දෙකට ඉනට හිසට මෙහෙම හොඳ ක්‍රියාකාරකම. මෙහෙම චලනය වෙන්න. ඊළඟට තුන්වෙනි එක දෑත් ඉහළට දිගු කර සිට ගෙන වේගයෙන් හමන සුළඟක්කට ගසක් වැනෙන ආකාරයට වම් පසට හා දකුණු පසට නැවෙන්න. අත් දෙක ඉහළට තියාගෙන වේගෙන් ගහක් හෙලවෙනකොට මොකද වෙන්නේ? අතු වේගෙන් හෙලවෙනවනේ. අන්න ඒ විදියට වේගෙන් හෙලවෙන්න. එතකොට ඉන ප්‍රදේශයට කකුල්වලට බෙල්ලට මේ අත්වලට අර මුලින් කර ක්‍රියාකාරකමට වඩා වෙනස් දෙයක් දැනේවි. ඒකත් හොඳ ශාරීරික අභ්‍යාසයක් වෙනවා. හතරවෙනි ක්‍රියාකාරකම දෑත් ඉහළට දිගු කර සිටගෙන උණගසක් සුළඟට නැවෙනසේ ඉදිරියට දෙපැත්තට පිටුපසට පහළටම ආදී ලෙස නැමෙන්න. දැන් මෙහෙම අත් දෙක උඩට උස්සගෙන ඉන්නවා. උණගසක් කියන්නේ උණගසක් නැමෙන්නේ එක තැනින් නෙවෙයිනේ නේද? එහෙනම් මෙහෙම නැමෙනවා. උණගසක් පහළට නැවෙන විදියට මේ පැත්තට දකුණු පසට නැමෙනවා. පිටුපසට නැමෙනවා. ඉහළට නැමෙනවා. මෙන්න මේ විදියට හතර පැත්තටම හුළඟට උණ ගහක් නැමෙනවා විදියට නැමෙන්න. එතකොට මේ චලනයන්ගෙන් අත් දෙකට බෙල්ලට ඉනට මේ ඉලෑටවලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. ඊළඟට අංක පහ වේගයෙන් සුළඟට ගසක් නම්‍යශීලී වන ලෙසට දෑත් දෙපසට දිගු කර ඉදිරියට නැවෙන්න.
වේගයෙන් සුළඟට ගසක් නම්‍යශීලී වන ලෙසට වේගෙන් හමන හුළඟකට ගහක් නැමෙන විදියට මෙහෙම ඉදිරියට නැවෙන්න. වේගෙන් හමන හුළඟකට නැමෙනකොට ටිකක් වේගෙන් මෙහෙම ඉදිරියට නැවෙන්න ඕන. හොඳයි. ඊළඟට 6 වෙනි ක්‍රියාකාරකම මඳ සුළඟට ගසක් චලනය වන ආකාරයට දෑත් ඉහළට ඔසවා ඉදිරියට දෙපැත්තට පසුපසට ඉහළට පහළට ඉහළට අඩ කවයක ආදී ලෙස කරන්න. දැන් අත් දෙක ඉහළට තියාගෙන අඩ කවයක ආකාරයට මෙහෙම දෙපැත් දෙපසට මෙහෙම දෙපසට මෙහෙම මෙහෙම දෙපසට කරකෙන් අඩ කවයක ආකාරයකට රවුමකින් භාගයක් එන විදිහට මෙහෙම මේ කියපු විවිධ ආකාරයට දැන් මෙහෙම ඉඳලා පහතට පහතටම නැමෙන්න පුළුවන් ඊළඟට මේ පැත්තෙන් මෙහෙම පහතටම නැමෙන්න පුළුවන් මේ පැත්තෙන් පහතටම නැමෙන්න පුළුවන් මේ පැත්තට මෙහෙම චලනය කරන්න පුළුවන් මෙන්න මේ වගේ චලන ක්‍රියාකාරකම් ටික ඔබත් මේක කියවලා බලලා ඔබට ආවේනික ක්‍රමයකට මේක වෙනස් කරගෙන රටාව වෙනස් කරගෙන කරාට කිසි වැරද්දක් නැහැ හැබැයි මේ සුන්දර අත්දැකීම ගන්න දැන් මේ පුංචි ක්‍රියාකාරකම් කරාම මට දැනෙනවා ලොකු ශාරීරික සුවයක්. ඉතින් පුංචි ඔබට ඊටත් වඩා ඒක හොඳින් දැනේ දුවේ පුතේ මේ ක්‍රියාකාරකමේ නිරත වෙන්න නිකන් වෙනසකටත් එක්ක නේද? දැන් හැමදාම වාඩි වෙලා ඉඳගෙන මේ පාඩමට සවන් දෙනවට වඩා මෙහෙම පුංචි වෙනස් දෙයක් කරාම අපේ හිතටත් ශරීරයටත් පොඩි සැහැල්ලුවක් සතුටක් දැනෙනවනේ නේද? ඉහත ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් අපට සිදුවන යහපත මෙන්න. ඇයි ඉහත විදියට ක්‍රියාකාරකම් අපි කරන්න කියන එක. එම ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් මාංශ පේශි වල සන්ධි වල ඇදෙන සුළු බව වර්ධනය වේ. දැන් අර අපි ව්‍යායාම කරනකොට අපි කියනවනේ අර ස්ට්‍රෙචින් කරනවා කියලා නේද? මාංශ පේශි ඇදෙන ක්‍රියාකාරකම්. දැන් මේවා අපි දුවේ පුතේ අපි දවසේ අවස්ථා කීයකදී අපේ මේ ඉරියව් මාරු වෙනවද නේ සමහර වෙලාවට සමහර දවසකටම මෙහෙම බිමට පොළවට පහත් වෙන ඉරියව්වක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් පුංචි ඔයාලට නම් ටිකක් ලැබෙනවා ඇති හැබැයි ඒත් අර විභාගයක් ඉලක්ක කරගෙන ටිකක් දුවන අධ්‍යාපනික රටාවක්නේ තියෙන්නේ නේද ගොඩක් වෙලාවට වාඩි වෙලා ඉඳගෙන ලියන අහගෙන ඉන්න සාකච්ඡා කරන උත්තර ලියන පේපර් වලට හරි වැරදි දාන එහෙම අධ්‍යාපන රටාවක් තියෙන නිසා මේ ඔයාලට මේ වගේ චලන ක්‍රියාකාරකම් මෙහෙම පාඩමකින් ලැබෙනව ඇරෙන්න නිරන්තරයෙන් ලැබෙන්නේ දැන් අපි සූර්ය නමස්කාරය වගේ ක්‍රියාකාරකම් ඒකයි දිනපතා කරන්න කියලා කලින්ම කිව්වේ හොඳයි මේ ඇදෙල සුළු බව වගේම රිද්මය සංවර්ධනය වෙනවා රිද්මය දැන් අපට යම් ක්‍රියාකාරකමක් කරන්න නම් අපේ ශරීරයේ රිද්මයක් තියෙනවනේ නේ මේ රිද්මය අපට තියනවාද කියලා බලා ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි අපි අප්පුඩි ගහනවා අප්පුඩි ගහන්න තාලෙට පුළුවන් ද සංගීත නාදයට අනුව මේ අප්පුඩිය ගහන්න පුළුවන් ද ඊළඟට සංගීත නාදයකට අනුව අපට පණින්න පුළුවන් ද කකුල් තියන්න පුළුවන් ද දැන් මේ නර්තනය නටන්න ගායනා කරන්න මේ වගේ ඊළඟට ජිම්නාස්ටික් ක්‍රීඩා මේ හැමදේම පුළුවන් වෙන්නේ අපේ ශරීර රිද්මයක් තිබුණොත්. ඉතින් මේ රිද්මය අපි පුංචි කාලේ ඉඳලා හදා ගන්න ඕනේ. ඊළඟට නම්‍යතාවය වර්ධනය වූ විට එදිනදා ක්‍රියාකාරකම් පහසුවෙන් කළ හැකි වේ. සමහර වෙලාවට අපි දැකලා තියෙනව නේද අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මෙහෙම පහත් වෙලා මොකක් හරි ගන්න ගියාම අම්මෝ කියලා මේ නේද? එක පාටම යාලගේ කොන්දරි දෙනවා මොකක් හරි අත
මේ මොකක් හරි වුණා කියනවා කකුල පෙරළුණා කියනවා ඒ වගේ ප්‍රශ්න නේද? දැන් අර ටිකක් මහත ඇඟ බර වැඩි අම්මලාට එහෙම මේ මේ වගේ දේවල් වෙනවා. ඉතින් අපේ මේ නම්‍යශීලීත්වය වර්ධනය කරගත්තොත් සමහර වෙලාවට මේ බිම වැටිච්ච දෙයක් පහත් වෙලා ගන්න ගියාම අර වගේ දේවල් වෙන්නේ නැහැ. ඉතින් මේක අපි පුංචි කාලේ ඉඳලා පුරුදු වෙලා මෙහෙම ක්‍රියාකාරකම් කරලා සූර්ය නමස්කාරය කරලා මේවා හුරු පුරුදු වුණොත් අපේ නම්‍යශීලීත්වය වර්ධනය වේවි. එතකොට ක්‍රීඩා කරන්න පහසු එදිනදා ජීවිතයේ දේවල් ඉරියව් පවත්වාගෙන යන්න පහසුවක් වෙනවා. අනතුරු වලට මුහුණ දීම අඩුවේ. සමහර වෙලාවට අපට සමහර ඉරියව් කරගන්න බැරි වුණාම ෂණිකව නේද? දැන් අපි හිතමු අපි ගහක් යට ඉන්නකොට එකපාරටම මේ මේ අත්තක් කඩන් වැටෙනවා කියලා අපිට ෂණිකව මෙහෙම මේ එහාට වෙන්න නේද ඔළුවේ වදින්නේ නේක ඈත් වෙන්න ෂණිකව ඉරියව්ව මාරු කරගන්න පුළුවන් වුණා නම් බේරෙන්න තිබුණා. හැබැයි ඔන්න මෙන්න දකින්නකොට නේද වාහනයක හැප්පෙන්න යනකොට ෂණිකව අනිත් පැත්තට ඈත් වෙන්න ඒ ඉරියව්ව මාරු කරගන්න පුළුවන් වුණා නම් බේරෙන්න තිබුණා. එහෙම නැති වුණොත් අනතුරට භාජනය වෙනවා. මෙන්න මේ වගේ දුවේ පුතේ මේ නම්‍යශීලීත්වය ඉරියව් මාරු කිරීම ෂණිකව කරන්න අපිට පහසුවෙන් කරන්න පුළුවන් නම් අපිට සිද්ධ වෙන සමහර අනතුරු නේද? දැන් අපි පුටුවක් තියලා නැගලා මොකක් හරි කබඩ් එක උඩ තියෙන දෙයක් ගන්න යනවා. පුටුව ඇලවෙනවා. දැන් ඒ වෙලාවට අපි වැටෙන්නේ නැතුව ඒ අපේ නම්‍යශීලීත්වය පාවිච්චි කරලා බැලන්ස් කරගන්න එහෙම නැත්නම් නොවැටි බිමට පනින්න එහෙම නැත්නම් කබඩ් එකේ එල්ලෙන්න ඒ වගේ ඉරියව්වක් අපට පුළුවන් වෙනවා නම් අපිට ඒ අනතුරෙන් වැළකෙන්න පුළුවන්. ඒ නිසා දැන් එහෙම ඉරියව් හුරු වෙලා තිබුණොත් අපට පුළුවන් මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් කරලා තිබුණොත් ඒ අවස්ථාවේදී සමහර වෙලාවට අපිට අපේ ජීවිතය ආරක්ෂා කරගන්නත් පුළුවන් වෙනවා. ඉරියව් පවත්වා ගැනීම පහසු වේ. දැන් අපි දන්නවා සමහර දරුවොන්ට සීරුවෙන් ඉන්න බෑ මේ ක්ලාන්ත වෙලා වැටෙනවා. සීරුවෙන් ඉන්න ගියාම නේද? සමහර වෙලාවට පහසුවෙන් ඉන්න බෑ. සමහර වෙලාවට මේ පොඩි වෙලාවක් නැගිටලා ඉන්න බෑ, පොඩ්ඩක් ඇවිදින්න බෑ, ඊළඟට උස පඩියකට කකුල තියලා උඩට ගොඩ වෙන්න බෑ. ඒ වගේ සමහර ඉරියව් අපේ දරුවන්ට අමාරු නේද? සමහර වැඩිහිටියොන්ටත් එහෙමයි. හැබැයි මේ වගේ නම්‍යශීලීත්වය ශරීරයට ඇවිල්ලා තිබුණොත් එහෙම ක්‍රියාකාරකම් හරිම පහසුවක් වේවි. ක්‍රියාකාරකම 8 මිනිසුන් විසින් ශාක විනාශ කිරීම. ශාක විනාශ කිරීමෙන් ඇතිවන හානි. ශාක විනාශ කිරීමෙන් ඇතිවන හානි. රුක් රෝපණයෙන් මිනිසාට හා සතුන්ට වන යහපත. මෙන්න මේ කරුණු ගැන මේ වන විටත් අපි සාකච්ඡා කරලා ඉවරයි නේද? මිනිසුන් විසින් වනාන්තර විනාශ කරනවා කියන එක දුවේ පුතේ අද අපට මාධ්‍ය වලින් නේද? රූපවාහිනියේ නැරඹුවත් ගුවන් විදුලියට සවන් දුන්නත් ඒ වගේම පත්තරයක් නේද ප්‍රවෘත්ති පත්‍රයක් බැලුවත් හැම තැනකම අපට ඇහෙනවා ශාක විනාශ කරනවා කියන එක. කොච්චර නීතියෙන් දඬුවම් දුන්නත් පොලිසියෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නේද කවුරු කොහොම මැදිහත් වුණත් ඊටත් වඩා හොරෙන් කැලේට රිංගලා ගස් කපනෝ තමන්ගේ වත්තේ තියෙන ශාක තමන් කපනෝ තමන්ගේ ගමේ තියෙන ශාක විනාශ කරනවා. ඉතින් තමන්ගේ වාසිය එවෙලේ ලැබෙන මුදල ගැන හිතලා තමයි මේ විනාශය සිද්ධ කරන්නේ. ඉතින් මේක හොඳ නෑ කියන කතාව අපි සාධක ඇතුව සාකච්ඡා කරලා අපි තේරුම් ගත්තා. ඒ වගේම ශාක විනාශ කිරීමෙන් ඇතිවන හානි. දැන් මේ ශාක විනාශ වුණාට කමක් නැද්ද? නෑ. එහෙම වෙන්න බෑ. මේ ශාක විනාශ වුණොත් අපට වතුර නැති වෙනවා, මේ විවිධ ප්‍රශ්න ඇති වෙනවා, සතුන්ට ගැටලු ඇති වෙනවා, ජීවත් වෙන්න බැරි වෙනවා, උෂ්ණත්වය වැඩි වෙනවා, මේ සියල්ල
වගා කරන්න බැරි වෙනවා මේ මේ සියල්ල අපි එකින් එක සාකච්ඡා කරා ඊළඟට රුක් රෝපණයෙන් මිනිසාට සිදුවන යහපත එහෙනම් දැනට විනාශ වූ තත්වය නැවත යථා තත්වයට පත් කරගන්න නම් රුක් රෝපණය කළ යුතුයි ඉතින් මේකට උපන් දිනයට පැලයක් දෙන එක නේ දැන් අතීතයේ ඉඳලා අපේ සංස්කෘතියේ තිබුණානේ මේ දේවල් නේ සමහර වෙලාවට නැකතට උපන් දිනේට විශේෂ අවස්ථාවක පැලයක් හිටවන සංස්කෘතියක් අපේ රටේ තිබුණා. එතකොට ඒවා මේ කාර්ය බහුලත්වයත් එක්ක මේ චින්තන විපර්යාසයත් එක්ක නේ සමහරු සාල්ලි ටිකක් හම්බ කරන්න විතරයි උත්සාහ කරන්නේ. පරිසරයට මොන වුණක් කමන්නේ. මට වාසියක් ලැබෙන දෙයක් විතරයි මං කරන්න කියලා ළඟ බලලා නේද? පරිසරයට ශාකයක් හිටෙව්වහම ඒකේ ප්‍රයෝජනේ ටිකක් දුරයිනේ. ඒ වෙලෙම ලැබෙන්නේ නැහැ නේ. ඉතින් ඒව ගැන වැඩි සැලකිල්ලක් නැති තත්ත්වයක් සමාජයේ තියෙනවා. ඉතින් එහෙම නොවී රුක් රෝපණේ වටිනාකම අපි තේරුම් අරගෙන අපි ක්‍රියාත්මක වෙන්න ඕන කවුරු කාටවත් බැනලා වැඩක් නැහැ නේද මේව විවේචනය කර කර ඉඳලා වැඩක් නැහැ මගේ දූල පුතාලා මේ පාඩමත් එක්ක මේ ශාකවල වටිනාකම සහ ශාක විනාශයට අපි මැදිහත් වෙන්න ඕන ආකාරය නේද එකම එක දෙයයි තියෙන්නේ ශාක සිටුවන එක එහෙනම් ඒ සඳහා දැන් අපි ක්‍රියාත්මක වීම විතරයි අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටික අපි විවිධාකාරයෙන් හේතු කාරණා එක්ක කරුණු සාධක ඔප්පු කරමින් පින්තූර පෙන්වමින් ආවේදනයට නේද හිතට ආකල්පයක් ලබා දෙමින් අපි සාකච්ඡා කළා ඉහත තේමා යටතේ නාට්‍ය නිර්මාණය කර ඉදිරිපත් කරමු ඉහත තේමාවට අදාළ කවි ගී ගයමු දැන් මේ ශාක සම්බන්ධව අපිට පුළුවන් දුවේ පුතේ පුංචි නාට්‍යයක් හදන්න. දැන් පාසලේ උදෑසන රැස්වීම තියෙනවනේ එහෙම නැත්නම් සමිති සමාගම් තියෙනවනේ. ඒ වගේ තැනකදී පෙන්වන්න කෙටි නාට්‍යයක්. දැන් ඔන්න ශාකයක් විදියට වේශ නිරූපණය කරගෙන ඒ කියන්නේ ශාකයක් විදියට ඇඳගෙන එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ශාකය කපන්න එන කෙනෙක් තව කෙනෙක්. එයා නරක මිනිස්සෙක්. ඊළඟට මේකට මැදිහත් වෙලා උපදේශක් දෙන්න කෙනෙක්. ගුරුවරයෙක්. එහෙම නැත්නම් වැඩිහිටියෙක් විදියට කෙනෙක්. එහෙම නැත්නම් සතෙක් උනත් කමන්නේ නැහැ. නේද? ගහ කපන්න එනකොට ගහේ ඉන්න කුරුල්ලෙක් ඇවිල්ලා අර ගහ කපන කෙනාට කියනවා අනේ මේ වැඩේ කරන්න එපා අපේ කුරුළු කූඩුවක් තියෙනවා කියලා අන්න එහෙම එයා මොකක් හරි දෙබසක් කියනවා ඊට පස්සේ මේ සාකච්ඡාවත් එක්ක ගහත් කතා කරනවා ඈ ගහ කියනවා මාව කැපුවට මං ඔයාලට කොච්චර උදව් කරලා තියෙනවද මම එහෙම කියලා එයා තවත් දෙබස් කොටසක් කියනවා එහෙම කියලා මෙන්න මේ වගේ කතා බහක් ශාකය ගස් කපන්නේ ඊළඟට මැදිහත් කරුවෙක් සතෙක් හෝ මිනිසෙක් මෙන්න මේ වගේ චරිත කීපයකින් ගස් එකට වඩා වැඩියෙන් ගන්න පුළුවන් එතකොට මේ බොහොම කෙටි පිරිසකගෙන් කෙටි නාට්‍යයක් ඒකෙන් පණිවිඩයක් දෙන්න ඕන මේ ශාක කපන එක නරකයි ඒකෙන් හානියක් වෙනවා කියන පුංචි පණිවිඩයක් දෙන්න දැන් ඔබේ නංගිලා මල්ලිලා හරි ආසාවෙන් බලාගෙන ඉදීවි මේ වගේ අර මේ ගහක් විදියට ඇඳගෙන නේද ගහ කපන්න පොරවක් අරගෙන එන කෙනෙක් විදියට එයා ටිකක් මෝඩ ටිකක් නපුරු හැඩි දැඩි මිනිස්සේ එතකොට එයාත් ඒ නරක දේ තේරුම් අරන් නෑ නෑ අද ඉඳලා මම මේ ගස් කපන්නේ නෑ කියලා වගේ පණිවිඩයක් අවසානයේදී දෙන්න පුළුවන් නම් ඒ නාට්‍යයෙන් එහෙම නාට්‍යයක් නිර්මාණය කරලා පාසල් උදෑසන රැස්වීමේ අවස්ථාවක් අරගෙන ඉදිරිපත් කරන්න මෙන්න මේ අදහස හොඳින් හිතට ගන්න යාළුවෝ කීප දෙනෙක් එක්ක පාසලේදී කතා වෙලා මේ නාට්‍ය නිර්මාණය කරන්න හොඳයි ඊළඟට අපි යනවා මේ තේමාවට අදාළ කවිගි නේද ශාක ගැන කියවෙන කවිගි ගායනා කරන්නට මේ ළඟට අපි යනවා මොර හිඹුටු දන් පනා අඹ දඹද ඇටබිනා පළුවීර දෙබරිනා කැදලි විලිකුන් ගෙන මෙන්න මේ
ගීතයට මේ කවියට අපි සවන් දෙමු. මොර හිඹුටු දන් පනා අඹ දඹද ඇට බිනා පලු වීර දෙබරිනා කැදලි විලි කුන් ගෙනා. හොඳයි, ඒකේ තේරුම ගැනත් චුට්ටක් කතා කරලා ඉමු. මොර හිඹුටු දන් පනා මේ 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 පළතුරු වර්ගනේ. අඹ දඹ ඇටඹ මෙන්න මේ වගේ පළතුරු වර්ග, අපේම ශාක වර්ගවල හැදෙන පළතුරු. පළුවීර, පළුවීර කියන පළතුරු වර්ග. කැදලි, විලිකුන් ගෙන. කැදලි විලිකුන් ගෙන. දැන් මේ මේ කවියෙන් අපට කියන්නේ අපේම රටේ, අපේම රටේ අපේම පළතුරු වර්ග වල නේද? දැන් ඉදුණට පස්සේ අපේ පළතුරු මොනතරම් රසද නේද? අපි අපි හැබැයි පිටරටවල් වලින් විවිධ පළතුරු වර්ග ගෙන්වනවා අපේ මුදල් නාස්ති කරලා. හැබැයි ඊට වඩා හොඳ පළතුරු වර්ග අපේ දේශීය ශාකවල තියෙනවා. අපට ඒවා වැඩි දියුණු කරලා විශේෂයෙන් වගා කරලා දිගු කාලීන සැලසුමක් එක ගියොත් ඒ පළතුරු ව්‍යාප්ත කරලා අපේ රටේම අයට ඒ පළතුරු ආහාරයට ගන්න දෙන්න පුළුවන් ආකාරයට ඒවා දියුණු කරන්න පුළුවන් වෙයි. ඉතින් පුංචි ඔයාලා කවදා හරි ලොකු මිනිස්සු වෙච්ච දවසට ඒ වගේ දෙයක් හිතේ තියාගෙන නේද සමාජයේ ඉහළ තනතුරු වගකීම් බාර ගන්න ඉන්න ඔයාලට මේ පුංචි අදහසක් දෙන්නේ. කවදා හරි ඒ අපේ දේශීය ශාක වැඩි දියුණු කරලා තවදුරටත් නේද, දැන් දැන් තියෙන්නේ ඉතා අල්ප ප්‍රමාණයක්නේ. අපි හිතමු පලු කියලා. දැන් පලු කාලා තියෙන්නේ කවුද නේද? බොහොම ටික දෙනෙක් නේ. ඔය වියලි ප්‍රදේශවල ජීවත් වෙන දරුවන්ගෙන් කීප දෙනෙක් පලු දැකලා ඇති, කාලා ඇති. හැබැයි අපේ රටේ හැමෝටම පලු කන්න දෙන්න පුළුවන් නම් අපට නේද? ඉතින් එහෙනම් ඒවා විශේෂයෙන් වගා කරන්න වේවි. ඉතින් එහෙම දෙයක් කරන්න අපේ රටේ අපට බැරි නෑ. ඉතින් අපි එහෙම අදහස් අපේ හිතේ තියාගෙන ඉස්සරහට යමු. මේ ගීතයට අපි සවන් දෙමු. අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකාමේ වනා සපා ලබනෙම්. අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකාමේ වනා සපා ලබනෙම්. ගංගාවේ ඔලු ඇතේ ඒවාගේ කැම නැති ඇත්තේ පුෂ්ප අත්තේ අත්තේ ඒවා පිපේ. ගංගාවේ ඔලු ඇතේ ඒවාගේ කැම නැති අත්ත අත්ත ඒවා පිපේ. අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකාමේ වනාසපා ලබනෙම්. අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකාමේ වනාසපා ලබනෙම්. පක්ෂිනාදේ රැත සේවි හීන් හඬම දෙත්නයි. පක්ෂිනාදේ රැත සේවි හීන් හඬම දෙත්නයි. මල්ලිකාවල් බෝති වෙන්නා, මල්ලිකාවල් බෝති වෙන්නා. විශාල මේ වනේ මම් ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නම්. ප්‍රවේසම් කොහොම වෙලා ඉන්නෙම්. වාසෙ සොඳා බැද්දෙ මෙදා ප්‍රීති සදා වෙයි නිඹදා බෝමාදං ඇත්තෙ මේ ගසේ. වාසෙ සොඳා බැද්දෙ මෙදා ප්‍රීති සදා වෙයි නිඹදා බෝමාදං ඇත්තෙ මේ ගසේ.
अंबदंब नारंग इसल दिल पन्ना का खामे पन्ना से पाला बनें अंबदंब नारंग इसल दिल पन्ना का खामे पन्ना से पाला बनें गंगा वे ओलू अते वागे के मनते अते पुष्प अते अते एवा बिते गंगा वे ओलू अते वागे के मनते अते पुष्प अते अते एवा बिते अंबदंब नारंग इसल दिल पन्ना का खामे पन्ना से पाला बनें अंबदंब नारंग इसल दिल पन्ना का खामे पन्ना से पाला बनें හොඳයි දුවේ පුතේ අඹදඹ නාරං කෙසෙල් දෙල් දැන් මේ දේශීය ශාකවල ඵල නේද අපි කතා කරන්නේ මේ ශාක පනා කකා මේ පනා පනා කියලා කියන්නේ මොන වටද පනා පනා මල් ගැන අපි සඳහන් කරනවා ඔව් පනා කියලා කියන්නේ කොස් ශාකයේ කොස් කොස් ගෙඩිය හැදෙන්න කලින් හැදෙන මල තමයි පනා මල කියලා කියන්නේ. එහෙනම් මේ කොස් ගැන දෙල් ගැන අඹ දඹ නාරං කෙසෙල් මේවා ගැන තමයි මේ ගීතෙන් කතා කරන්නේ. වනා සැපා ලබන්නේ. වනා සැපා කියන්නේ වනගත සැපය නේද? වනාන්තරයේ ගැමි ජනතාව වනාන්තරයේ ආශ්‍රිතව ජීවත් වෙන සතුන්ට ගැමියන්ට ආදිවාසී අපේ වැඩි ජනතාවට මේ සැපය තියෙනවා නේද? දැන් නගර ජීවත් වෙන දරුවන්ට තේරෙනවා ඇති නේද? අර උඩ රට එළවලු පිට රටින් ගේන දෙයක් කෘතිම නිෂ්පාදන වලට අමතරව ස්වභාවික දේවල් හොයාගන්න හරි අමාරුයි. හැබැයි ග්‍රාමීය ප්‍රදේශවල සහ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල අයට මේ දේවල් නොමිලේම ලැබෙනවා. ඒක මහා සැපක්. ඒ වටිනා ආහාර පාන ශාක වර්ග තියෙනවනම් ගංගාවේ ඕලු ඇත්තේ ඒ ඒවායේ කෑම නැත්තේ ඇත්තේ පුෂ්ප අත්තේ අත්තේ ඒවා පිපේ. දැන් මේ මේකෙන් කියන්නේ ගංගාවල ඕලු තියෙනවා, දැන් අතුවල මල් හැදිලා තියෙනවා, හරි ලස්සන ස්වභාව සෞන්දර්යයක් විඳිනවා කියන එකයි මේ මේ ගීයෙන් ඒ කොටසෙන් කෙටියෙන්ම කියන්නේ. පක්ෂිනාදී රෑත් ඇසේවි හීන් හඬම දෙන්මයි මල්ලිකාවල් බොහෝ තිබෙන්නා විශාල මේ වනේ මං දැන් ප්‍රවේසම් බොහොම වෙලා ඉන්න. දැන් වනාන්තරයේ ජීවත් වෙන කෙනෙක් අත්විඳින දේවල් පක්ෂිනාදේ ඇහෙනවා, ඊළඟට විවිධ වැල් වර්ග. මේ විශාල වනාන්තරයේ මම සතුන්ගෙන් පවා ප්‍රවේසම් වෙලා ඉන්නවා. දැන් සතුන් හිටියට සතුන් එක්ක අපි තරහක් වෛරයක් නැහැනේ. සතුන් ඉන්න එක හොඳයි. ඊළඟට අපි ප්‍රවේසම් වෙලා ඉන්න ඕන කියන එක වෙන කතාවක්. වාසි සොඳා බැද්දෙ මෙදා ප්‍රීති හදා වෙයි නිබඳා. නිබඳා කියන්නේ නිරන්තරයෙන්. වාසි සොඳා බැද්දෙ මෙදා. බැද්දෙ කියන්නේ වනාන්තරයේ වාසි තියෙනවා. කැලේට වෙලා ඉන්න කෙනෙකුට ලැබෙන වාසි තමයි මේ පළතුරු, ස්වභාව සෞන්දර්ය, ආහාර පාන, සිසිල, සුන්දරත්වය, මේ සියල්ල වනාන්තරයෙන් ලැබෙන වාසි ටික. ඉතින් ෂෙල්ටන් පෙරේරා කියන ගායකයාගේ මේ ගායනයට අපි සවන් දුන්නා. ඉතාමත් සුන්දර ගීයක්. ශ්‍රී ලංකාවේ පැවති හෝ දැනට පවතින ඓතිහාසික වටිනාකමක් සහිත ශාක. දැනට පවතින හෝ ඒ වුණාට කලින් තිබුණු ඒ දෙකම ඓතිහාසික වටිනාකමක්. ඒ කියන්නේ පැරණි අතීතයට අයත් ශාක. පළමු එක තමයි අපි බෞද්ධ ළමයි විශේෂයෙන් දන්නවා ශ්‍රී මහ බෝධීන් වහන්සේ කියන එක නේද? ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන අවස්ථාවේ පිටදුන් බෝගහේ පැලයක් නේද? එහින් මේ පැලවුණු පැලයක් සංගමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාවට ගෙනල්ලා අනුරාධපුරයේ
සිටෙව්වා ශෝපණය කළා ඒ ශාකය නේද ඓතිහාසික ලිඛිත ඉතිහාසයක් තියෙන දීර්ඝ ඉතිහාසයක් තියෙන පැරණි ශාකයක් ලෝකෙම අවදානයට ලක් වෙච්ච පැරණිම ශාකයක් දෙනිපිටියේ නුගරුක දෙනිපිටියේ නුගරුක සම්බන්ධව අපි අහලා තියෙනවා වැඩියෙන් අපි අහලා තියෙන්නේ ගජමන්නෝනාගේ අර ගීයක් අපි අහලා තියෙනවා කවි පන්තියක් ඒක ගීයකට පෙරලලා ගයන අවස්ථාවක් අපි අහන්න සූදානමින් ඉන්නවා දෙනිපිටියේ නුගරුක ඊළඟට රොබර්ට් නොක්ස් අල්ලා ගත් තැන සියඹලා ගස දැන් රොබර්ට් නොක්ස් අල්ලා ගත් තැන සියඹලා ගස ඒ වගේම වල්ලි අම්මා කෝවිලාසල සියඹලා ගස එතකොට සියඹලා ගස ඓතිහාසික සිදුවීමකුත් එක්ක අතීතයට සම්බන්ධ වෙච්ච අවස්ථා ඉතින් මේ ශාක පැරණි ශාක අද වෙන විට සමහර ඒවා නැහැ සමහර ශාක අදටත් දැක ගන්න පුළුවන් තිස්ස මහරාමේ චෛත්‍ය අසල කොහොඹ ගස තිස්ස මහරාමේ චෛත්‍ය අසල තියෙනවා කොහොඹ ගසක් ඒ ගසත් ඉතා පැරණි ඉතිහාසයකට අයිති උරුමකම් කියන ශාකයක් ඊළඟට මන්නාරමේ පිහිටි බයෝබැබ් ගස මන්නාරමේ දවැන්ත ශාකයක් තියෙන බයෝබැබ් ගස කියලා ඉතින් ඒ ගසත් ඉතාම පැරණි අතීතයෙන් අපට ලැබිච්ච උරුමයක් ඕපනායක යෝධ පුස්වැල යෝධ කියන වචනේ දාලා තියෙන අති විශාල දවැන්ත පුස්වැලක් ඉතින් මේ ශාක සමහර වෙලාවට දැනට තියෙනව සමහර වෙලාවට දැනට නැහැ දැනට නැති වුණත් තියෙනවා වුණත් ඒ දේවල් අපේ අතීතයෙන් අපට උරුම වූ දේවල් හැටියට අපි ඒ ගැන ආඩම්බර විය යුතුයි දෙනිපිටියේ නුගරුක ගැන ගජමන් නෝනා ලියෝ කවි ගීයකට පෙරලලා කවියක් විදියට හෝ ගීයක් විදියට අපට අද කාලේ අහන්න ලැබෙනවා එහෙනම් අපි එම ගීතයට සවන් දෙමු
හොඳයි දුවේ පුතේ අපි ගායනයේ රස මිහිර වින්දා ඒ වගේම බලමු අපි මේකෙන් කියවෙන්නේ මොකද්ද කියලා දෙනි පිටියේ විශාල නුග ගහක් තිබුණා දැන් මේකේ කියනවා මේ දෙනි පිටියටම ඊටාම වටිනා මහා නුග දූම දූමයක් කියලා කියන්නේ දුම් කියලා කියන්නේ ගස්වලට දුම් කියලා කිව්වේ අතීත පැරණි සිංහලයේ ගස්වලට තමයි දුම් කියලා කිව්වේ. එතකොට ගස්වලට තවත් වචනයක් තමයි දුම් කියන එක. එතකොට මහා නුග දූමය දෙනි පිටියටම ඊටාම වටිනා මේ ගහ ගැන කිව්වේ. කොහොමද කිව්වේ? පිනවන දුටු දන සෑම ගඟ ළඟ පිහිටි කදිම දැක්කොත් කෙනෙක්ගේ හිත සතුටු කරවන නේද? පිනවන වා කියන්නේ සතුටු කරවනවා කියන එක. ගඟ ළඟ පිහිටි කදිම නුග ගහක් කියන එක. තුරු පෙළ අවට සැදීම යුත් සෙවණැල්. මේ ගහේ හෙවණැල්ල වටේටම විහිදලා තිබුණා කියන එක. ඝන මේ කුලෙව් දිලීම. දැන් මේක දිලෙනවා, පේනවා මොකක් වගේද? ඝන මේ කුලක් වගේ. මේ කුලක් කියන්නේ වැහි වලා කුලක්. ඝන වැහි වලා කුලක් කියන්නේ දැන් වහින්න ආසන්න කළු පාටට හැරුණු වැහි වලා කුලක්. ඒ කියන්නේ තද කොළ පාටයි කියන එක. එහෙනම් විහඟුන් මත රැවදීම. දැන් විහඟුන් කියන්නේ කුරුල්ලෝනේ, පක්ෂීන්නේ. දැන් මේ ගහේ කුරුල්ලෝ ඉඳගෙන නාද කරනවා. විහඟුන් මත, ඒ මත විහඟුන් රැවදෙනවා. විහඟ ගීතය, විහඟ නාදය රැව් දෙනවා, රැව් පිළි රැව් දෙනවා දසත. සුළඟින් පත් ලෙල දීම ඇති සැමකල්. පත් කියන්නේ කොළනේ, කොළ හෙල වෙනවා හැමදාම මේ දැවැන්ත නුග ගහේ. යන එන දන සැමගේම එහි හිඳගින් සැලසීම. දැන් එතනට යන එන හැම මිනිස්සුන්ගේම ගිම් නිවනවා. ඒ කියන්නේ මහන්සිය, වෙහෙස මහන්සිය නිවන්නට හේතු වෙනවා. මේ හෙවණේ ඉඳගෙන චුට්ටක් වාඩි වෙලා ඉඳලා යනවා ඇති නේද? ඉතින් ඒ එහි යන එන හැමෝගෙම මහන්සිය, වෙහෙස, නිවන මේ නුග ගහ ගැනයි මේ විදියට සඳහන් වෙන්නේ. ඉතින් දෙනි පිටියටම ඊටාම වටිනා මහා නුග ගහ ගැන ගජමන්න ඕන මෙන්න මේ විදියට ගායනා කරලා තියෙනවා. අපි එහෙම කවිවලටයි සවන් දුන්නේ එම ගීතය. එය ඉතා රසවත් කවි පෙළක්, ඒ වගේම ගීතයක්. හොඳයි දුවේ පුතේ, මීළඟට අපි සවන් දෙන්නට යන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන කියවෙන තවත් ගීතයකට. අපි ඒ ගීතයට සවන් දෙමු. රැනිති බැරුවා ගිනි මෙල ගහත්
අපට අද එන්න තහංචිත ජයසිරිමා හොඳයි දුවේ පුතේ අපි ඒ මිහිරි ගීතය රසවින්දා ඒ ගීතයෙන් කියන්නේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ අතීතයේ විවිධ අවස්ථාවල විවිධ තර්ජන ගර්ජන මැද්දේ සමහර වෙලාවට විදේශීය ආක්‍රමණයන්ගෙන් ශ්‍රී මහ බෝධීන් වහන්සේ ආක්‍රමණිකයන්ගෙන් බේරා ගන්නට සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න රෑනිදි මරාගෙන ශ්‍රී මහ බෝධිය ආරක්ෂා කරපු අතීත අපේ මුතුන් මිත්තන් ගැන කියවෙන ගීතයක් ඔවුන් ඒ කාලේ මෙන්න මේ විදියට ආරක්ෂා කරපු ශ්‍රී මහ බෝධීන් වහන්සේ අද උඩමළුවට ගිහින් වැඳ පුදා ගන්න බොහෝ දෙනාට දෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන පුංචි දුකකින් කියන ගීතයක්. ඉතින් ශ්‍රී මහ බෝධීන් වහන්සේ අපේ පැරැන්නෝ අපේ බෞද්ධයෝ ජීවිතයේ පරදුවට තියලා අපි දන්නවා දළදා වහන්සේ රැකගනිපු විදිය. ඒ වගේම උතුම් බෞද්ධ සංකේතයක් බෞද්ධ වස්තුවක් විදියට ශ්‍රී මහ බෝධීන් වහන්සේ තමන්ගේ ජීවිතයේ පරදුවට තියලා රැකගනිපු අතීතයක් අපේ පැරැන්නන්ට තිබුණා. ඉතින් ඒකයි අදටත් ශ්‍රී මහ බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව වැඩ ඉන්නේ ආරක්ෂා වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපට අපේ බෞද්ධයන්ට පමණක් නොවේ අපේ මුළු ශ්‍රී ලාංකිකයන්ටම ආඩම්බරයක් අපේ උරුමයක් අපේ බෞද්ධ උරුමයක් පමණක් නොවන ජාතික ජාත්‍යන්තර උරුමයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තරම් පැරණි ශාකයක් ශාකමය වටිනාකම් බැලුවොත් එහෙනම් මෙන්න මේ කතාව තමයි මේ ගීතයෙන් කියවෙන්නේ.
හොඳයි දුවේ පුතේ අපි මේ කොටසේදී ශාකවල සම්බන්ධ ශාකවල වටිනාකම ශාකවල ශාක ආරක්ෂා කිරීමේ වටිනාකම ශාක ආරක්ෂා කරගත්තොත් අපිට ලැබෙන ප්‍රයෝජන ආදී සාකච්ඡා කරා ඊළඟට පැරණි ශාක මොනවද කියලා අපේ ඓතිහාසික වටිනාකමක් තියෙන පැරණි ශාක ගැන අපි අවසානයේ සාකච්ඡා කරා ශාක පැරණි ශාක ගැන ඓතිහාසික ශාක ගැන ගියවෙන ගී කොටස් කිහිපයකටත් අපි කවි ගී වලටත් සවන් දුන්නා ඊළඟට මම කිව්වා මේ ශාකවල වැදගත්කම ඉස්මතු වෙන විදියට නාට්‍යයක් නිර්මාණය කරලා පාසලේ රඟ දක්වන්න හිතට ගන්න කියලා ඒ වෙනුවෙන් සූදානම් වෙන්න කියලා එහෙනම් මේ සියලු කරුණොත් එක්ක අද දවසේ මේ තේමාව අවසන් වෙනවා මීළඟ තේමාවත් එක්ක අපි හමු වෙනතුරු අයිබෝවන්